පූනිකේසිනම් ශාක කුලයට අයත්වන දෙලුම් ගස පූනිකා ග්‍රැනේටම් යන උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබනවා. දෙලුම් ගස සම්භවය වී ඇත්තේ ඉරානයේ ආශ්‍රිත මධ්‍යම ආසියානු ප්‍රදේශයේ. පළතුරක් ලෙස අපේ රටේ වගා කරන දෙලුම් සඳහා විසිතුරු පැලෑටියක් ලෙසත් ඉල්ලුමක් පවතිනවා. ගසේ හුරුබූටි බව හා දිගු කාලයක් පවතින අලංකාර මල් නිපදවීමට ඇති හැකියාව මෙයට ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. පැසුණු ගෙඩිවල බීජ වටා ඇති මාංශලය එලෙසින්ම ආහාරයට ගත හැකියි. දෙලුම් ගසේ සෑම කොටසක්ම පාහේ ඖෂධීය ගුණයෙන් යුක්ත බව සලකනවා. වියලි කලාපේ සාර්ථකව වගා කළ හැකි දෙලුම් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ පුත්තලම, අනුරාධපුරය, හම්බන්තොට, යාපනය හා මොනරාගල වැනි දිස්ත්‍රික්කවල. විවිධ දේශගුණික තත්ත්වයන්ට හොඳින් අනුවර්තනය වීමේ හැකියාවක් දෙලුම් ගසට තිබෙනවා. උසස් ගුණාත්මී දෙලුම් ලබාගත හැක්කේ ශීත කාලයක් හා තද උණුසුම් කාලයක් පවතින ප්‍රදේශවලයි. උසස් අස්වැන්නක් ලබා ගැනීමට මැටි ලෝම පස වඩාත් සුදුසුයි. ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිමාලි, නයනා හා දයා යන ප්‍රභේද මෑතකදී හඳුන්වා දී තිබෙනවා. සිටුවීම සඳහා යොදා ගන්නා දෙලුම් පැල ප්‍රධාන ආකාර තුනකට නිපදවා ගන්න ලබනවා. තෝරාගත් මේරු ගස්වලින් ලබා ගන්නා බීජ තවාන් කිරීමෙන් පහසුවෙන් පැල කරගත හැකි වෙනවා. මේවා මාස 9 සිට 12 පමණ කාලයක් දී ශේෂ්ත්‍රයේ සිටුවීමට සුදුසු තත්වයට පත්වෙයි. බීජ මගින් ලබා ගන්නා පැල මෞෂාකයට වඩා වෙනස් ලක්ෂණ තිබිය හැකි බැවින් මෙය එතරම් සතුටුදායක ක්‍රමයක් නොවේ. උසස් ලක්ෂණ සහිත මෞෂාකයකින් සෙන්ටිමීටර 1ක් පළල හා සෙන්ටිමීටර 20ක් 30ක් පමණ දිග දඬු කැබලි මුල්ලද්දවා ගැනීමෙන්ද ප්‍රචාරණය කරගැනෙනවා. මෙහිදී දඬු කැබැල්ලේ 3/2ක් පමණ පසට යටවනසේ හෝ සම්පූර්ණයෙන් යටකර සිටුවනවා. මේවා පැලකර වසරකදී පමණ ශේෂ්ත්‍රයේ සිටුවීමට සුදුසු තත්වයට පත්වෙනවා. මීට අමතරව වායව අතුබැඳීම මගින්ද පැල නිපදවා ගත හැකි. මේ අන්දමට නිපදවාගත් පැල මීටර 3/3 පරතරයට ශේෂ්ත්‍රයේ සිටුවා ගත යුතුයි. දිග පළල හා උස සෙන්ටිමීටර 60 වනසේ වලවල් කපා මතුපිට පස්සා හොඳින් දිරාපත් වූ ගොම පොහොර මිශ්‍රණයකින් පුරවා වර්ෂාව ආරම්භ වීමත් සමගම සිටුවා ගත යුතු වෙනවා. ආරම්භයේ සිටම දෙලුම් ගස් ක්‍රමානුකූලව පුහුණු කිරීම මගින් ගසට මනා පෙනුමක් මෙන්ම උසස් ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වෙනවා.